ഈ ഡിസിപ്ലിൻ വളരെ ഈ കൊന്തേസി വളരെ ഗറുകരണ കെനക്ക് തമായി ഹമതിസ്സമ മംഗലികാകെ ബോഡി മേ രണ്ടവകാൻ മഹാരി കമതി ഹമതിസ്സമ തരുണ ആയക്ക ഇതിരി പരമ്പരാവത്ത് ഇക്ക വേട കരാന്ന മം ടെലിവിഷൻ നികട എന്നേ അവരുടെ പാകട പസ്സേ മം ഇസ്സര ഇന്ദലമ കൊഹമത് മട ലബേന ചരിത തോര ബേര ഗത്ത മഗേ കുഡാ കാലേ ഇന്ദലമ ആ ടെലിവിഷൻ നികെ ഏത് വെന്ന ഏത് ഹുഗക് മേ යහපත් ටෙලි නාට්‍ය එහෙම නැත්නම් ගුණාත්මකගේ ඉහළ නාට්‍ය එන්නේ නඩු වුණා. හුඟක් අය අර චරිත වලට ආදරය කරන්න පටන් ගන්නකොට හුඟක් අය මේ රංගන ශිල්පිනියව ඒ විදිහට ඒ තුලින් බලන්න පෙළඹෙනවා. ඒක ලංකාවේ සිරිතක්. මේ දවස්වල ඉතාම විශාල ලෙස ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන මං හිතුවේ නෑ. මගේ චරිතයට එච්චර ලැබෙයි කියලා හැමදාම සිද්ධාදී සමනලිය බලන්න. TV ලංකා YouTube channel එකකින් අද අපි ආවේ මංගලිකාකගේ බෝඩිම හොයාගෙන. සිද්ධාදී සමනලිය ටික හොයාගෙන. මංගලිකාකේ මටත් බෝඩිමේ කාමරයක් හොයාගන්න පුළුවන් වේවි. ආ බලමු. ඒකට ලොකු ඉන්ටර්විව් එකක් තියෙනවා. ඒක පාස් වුණොත් තමයි හම්බෙන්නේ. මොනවාද ඒකේ බලන්නේ ඔයා? ඒකේ බලන්නේ නම ගම සහ එයාගේ පෞල් පසුබිම වටපිටාව එතකොට එයා කොයි තරම් සංයමයකින් මේක ඇතුළේ ඉන්න පුළුවන්ද පිටස්තර දේවල් මේක ඇතුළට ආවට පස්සේ සම්බන්ධ කරගන්න බෑ ඒ වගේ ඒ ඩිසිප්ලින් වලට ඒ කොන්දේසි වලට ගරු කරන කෙනෙක්ව තමයි හැමතිස්සෙම මංගලිකාගේ බෝඩි මේ රඳවගන්නේ විශේෂම කාරණාව තමයි මේ විරුද්ධ පක්ෂය වෙන ගව ගන්නම බෑ නේද ඔව් මේ සිතාදී සමනලියත් එක්ක ගෙවන ජීවිතේ කොහොමද ආශාදකි? හරි සුන්දරයි. ඇත්තටම මේ මං හරි කැමති හැමතිස්සෙම තරුණ අය එක්ක ඉදිරි પરම්පරාවත් එක්ක වැඩ කරන්න. ඒගොල්ලොත් හරි ආදරෙන් වැඩ කරනවා. මොකද මං මට පුළුවන් ඕන තැනකට පුංචි ළමයාගේ දක්වාම ඒගොල්ලන්ගේ තැනට බහින්න. ඉතින් ඒ හින්දා ඒගොල්ලොත් මට හුඟක් ආදරේ. මං ගොඩක් කාලයකට පස්සේ මං ටෙලිවිෂන් එකට එන්නේ අවුරුදු 5කට පස්සේ ඉතින් මේ සමනලියෝ ටිකත් එක්ක ඉතාම සමගියෙන් සහයෝගයෙන් වැඩ කරනවා කාලයකට පස්සේ මේ නිර්මාණය බාර ගන්න හිතුනේ ඇයි ඒකට හේතුව මං ඉස්සර ඉඳලම කොහොමත් මට ලැබෙන චරිත තෝර බේර ගත්ත මගේ කුඩා කාලේ ඉඳලම ඒ ප්‍රතිපත්තිය අදටත් මං ඒ විදිහටම කරනවා ඉතින් බහුකාලීනව හුඟක් නාට්‍ය මාව ටෙලිවිෂන් එකෙන් ඈත් වෙන්න ඇත්තේ හුඟක් මේ යහපත් ටෙලි නාට්‍ය එහෙම නැත්නම් ගුණාත්මකගේ ඉහළ නාට්‍ය එන්නේ නඩු වුණා. ඉතින් ඒ හින්දා තමයි මාව ඉඳ හිට දකින්න ලැබුණේ. ඉතින් දැන් මේ චරිතය එකක් මේක අරුණ ජයවර්ධන ලියලා තියෙන්නේ. එතකොට ධනංජය සිරිවර්ධන මගේ පසු පරම්පරාවේ සහෝදරයෙක්. ඔහු ඉතා දක්ෂයෙක් බව මම කොහොමත් දැනගෙන හිටියා. ඔහු ආපු ගමන් මග ඒ වගේම ඔහුට හොඳට ලියන්න පුළුවන්. ඔහුගේ පළමු අධ්‍යක්ෂණේ. ඒ වගේම තමයි මංගලිකාගේ චරිතය මාව ටෙලිවිෂන් එකේ මෙතෙක් මුදුටු විදිහේ චරිතයක්. මේ දවස්වල ඉතාම විශාල ලෙස ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන මං හිතුවේ නෑ. මගේ චරිතයට එච්චර ලැබෙයි කියලා නමුත් අර අවුරුදු 37ක් මං ගොඩ නගාගත්ත මගේ ප්‍රේක්ෂකයෙක් ගොඩ නගාගත්ත ආදරේ ගෞරවය ඒ හා සමානවම අදටත් ලැබෙනවා මංගලිකාත් එක්ක එක අලුත් වුණා කියලා කියන්න කැමතියි මංගලිකා අක්කගේ චරිතය යශෝදා විමල ධර්ම කියන කෙනාට දැනෙන්නේ කොහොමද මංගලිකා කියන්නේ ඉතාමත් හොඳ ප්‍රතිපත්ති ගරුක ජීවිතය බුද්ධිමත්ව ජීවිතය දැස බලලා ජීවිතය ගෙනියන කෙනෙක් ඒ නිසා තමයි තනිව කාන්තාවක් හැටියට එයාට මේ විශාල වලව්වක ජීවත් වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ ගැහණියකගේ තියෙන්න ඕන ඒ ඉවසීම ඒ සංයමය ඒ ආදරය කරුණාව මේ සියල්ල මංගලිකා ඇතුළේ තියෙනවා කතාව දිගහැරෙනකොට මංගලිකාගේ ඇතුළාන්තයත් ඔබලන්ට ප්‍රේක්ෂකයාට දැනගන්න ලැබේ. මංගලිකා කියන චරිතය සහ යශෝදා විමල ධර්ම කියන චරිත දෙක අතර මොන වගේ සම්බන්ධයක්ද තියෙන්නේ? එහෙම ලොකු සම්බන්ධයක් නැහැ. යශෝදා විමල ධර්ම කියන්නේ වෙනස්ම කෙනෙක්. හුඟක් අය අර චරිත වලට
ආදරය කරන්න පටන් ගන්නකොට හුඟක් අය මේ රංගන ශිල්පිනියව ඒ විදිහට ඒ ඒ තුලින් බලන්න පෙළඹෙනවා. ඒක ලංකාවේ සිරිතක් අපි ඉස්සර ඉඳන්ම ඒ ගතිය තිබුණා. ඉතින් එහෙම නෙමෙයි, රංගනය කියන්නේ වෙනත්ම කාර්යභාරයක්. වෙනත් කෙනෙකුගේ රූපණය කියලා කියන්නේම වෙනත් කෙනෙකුගේ ආත්මය හඳුනාගෙන තමන්ට ආත්පසින් වෙනස් වෙනත් ගතිගුණ වෙනත් සිතුවිලි වෙනත් දේවල් ගොඩාක් තියෙන කෙනෙක්ගේ අතුලාන්තය අපි අල්ලගන්නවා. ආත්මය අල්ලගත්තම නිතැතින්ම මිනිස්සුන්ට හිතෙන්නේ, ප්‍රේක්ෂකයාට හිතෙන්නේ අමයන් මේ වගේ ඇති කියලා. ඉතින් ඒක මගේ රංගනයේ සාර්ථකත්වයේ කියලා මම පිළිගන්නවා. සහ මිනිස්සු එහෙම ගෞරව කරන එක, ආදරය කරන එක යශෝදා විමල ධර්ම වන රංගන ශිල්පිනියට ලැබිච්ච ලොකු ආශිර්වාදයක්. සිදාදිය සමනලියෝ බලපු ඔබ දැක්කා පළමු ජවනිකායම ඉතාම සුවිශේෂී දර්ශනයක් තිබුණා. ඒ තමයි දැන් පළමු විනාඩි 4 ඇතුළත එකම කැමරාවකින් ෂූට් කරා. ඒක කොහොමද අභියෝගයක් වුණාද, මොකක්ද සිදුවුණේ? ඔව්, මං හිතන්නේ චිත්‍රපටිවල නිතර ඒ වගේ දේවල් කරනවා. නමුත් ටෙලිනාට්‍යයක ඒක අලුත් කියලා මං හිතනවා. මම ඊට කලින් වත් එහෙම දැකලා නැහැ. ඉතින් මම හිතනවා මේ ධනංජයගේ සාර්ථකත්වයේ වන්නේ ඔහු මේක සිනමා ඇසකින් මේක දිහා බලන්නේ, මේක පුංචි තිරයක් තමයි. නමුත් ඒක ඇතුලේ අලුත් දේවල් කරන්න පුළුවන්, මිනිසුන් ආකර්ෂණය කරගන්න පුළුවන් රූප රාමු කෝණයන් ඔහු හඳුනාගෙන තියෙනවා. ඔහුට හොඳ කියවීමක් තියෙනවා මේ පිළිබඳ. ඉතින් ඒ නිසා තමයි ඒ විනාඩි 4 අපි සියලුම දෙනා, මම සහ සමනලිය 5 දෙනා මේකේ හිටියා. ඉතින් දොර අරින තැන ඉඳලා මේලා ළමයි නැවතිලා ඉන්න කාමරවලට ගිහිල්ලා කෑම කහලා ඒ සියල්ල ඉවර වෙලත් ඔවුන් වාහනෙන් ගිහිල්ලා නැවත බයික් එකක් එනතුරු විනාඩි 4කට වැඩි කාල සීමාවක් අපි ඒක රූපගත කරා. රූපගත කරන්න ඉස්සල්ලා අපි ඒක හුඟක් සැරයක් පුහුණු වීම කරා. ඒක ඇත්තටම වේදිකා නාට්‍ය කෙනෙකුට, වේදිකා නාට්‍යවල රඟපාපු කෙනෙකුට පහසු දෙයක්. මං දන්නේ මේ ගෑන් ළමයි මං හිතන වේදිකාව ඉඳලා නැහැ. නමුත් ඒ අය ඉතාම දක්ෂයි. අපි ඔක්කොමලා එකතු වෙලා ඉතාම හොඳ පුහුණු වීමකින් ඒ ෂොට් එක හරි ලස්සන්ට රූපගත කළා. අපි කතා කළා මංගලිකාකත් එක්ක. ඉතින් සමනලියොත් ඉන්න අපිත් එක්ක කතා කරන්න ඔන් ලොකේෂන් හරහා අපි ඔන්න සමනලියොත් එක්ක කතා කරන්න ලැස්සලා ඉන්නවා. දිගටම අපිත් එක්ක ඉන්න. ඔව්, හැමදාම සිද්ධාදී සමනලියෝ බලන්න.